කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම කරක් ඉදර YouTube channel එකේ දහනම් වෙන වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලාද එකතු වෙලා ඉන්නේ අද අපි කතා කරන්නේ එන්ජිමකට අත්‍යවශ්‍ය මෙන්න මේ ෆ්ලයි වීල් එක ගැන හරි අපි දැන් යමු වීඩියෝ එකට ෆ්ලයි වීල් එහෙමත් නැත්නම් ජවරෝදීන් කිරණ ප්‍රධාන කාර්යය තමයි ක්‍රැන්ක් ෂාෆ්ට් එකෙන් ලැබෙන කැරකුම් බලය ගබඩා කර ගැනීම හා අවශ්‍ය වූ විට ගබඩා කරගත් කැරකුම් බලය මුදාහැරීමත් යන කාරණා ඉටු කරන්නේ මෙන්න මේ ෆ්ලයි වීල් එකේ ඔයාලා දන්නවා පිස්ටන් එකෙන් ලැබෙන බලපහර මෙන්න මේ කනෙක්ටරි රොඩ් එක හරහා ක්‍රැන්ක් එකට ලැබෙනවා ක්‍රැන්කින් ඊට පස්සේ කැරකුම් බලය ලැබෙනවා අන්නේ කැරකුම් බලය ගබඩා කර ගැනීමක් තමයි මෙන්න මේ ෆ්ලයි වීල් එකෙන් වෙන්නේ දෙකටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න අපි කතා කරමු මේ ෆ්ලයි වීල් එකෙන් බලය ගබඩා කරගෙන අවශ්‍ය වූ විට කොහොමද ඒ බලය මුදාහරින්නේ කියලා ඔයාලට මම කලින් වීඩියෝස් වලදී කියලා දීලා තිනවා 4 ස්ට්‍රොක් එන්ජින් එකක චූසන පහර සම්පීඩන පහර බල පහර පිටාර පහර කියන මෙන්න මේ පහරවල් හතර සම්පූර්ණ වුණාම තමයි එන්ජිම ස්ටාර්ට් වෙන්නේ මේ පහරවල් හතරදී එක බල පහරයි අපිට ලැබෙන්නේ ඉතුරු පහරවල් හතරම බල පහර ඇති කිරීමට සූදානම් කරවීම තමයි කරන්නේ හරිද බල පහරෙන් ලැබෙන බලය මෙන්න මේ ෆ්ලයි වීල් එකෙන් ගබඩා කරගෙන ඉතිරි පහරවල් තුන සම්පූර්ණ කර ගැනීමට බලය මුදා හැරීම යන ක්‍රියාවලිය සිදු කරන්නේ මෙන්න මේ ෆ්ලයි වීල් එකෙන් අපි උදාහරණයක් අරගෙන බලමු මේ ෆ්ලයි වීල් එකෙන් කොහොමද බලය ගබඩා කරගන්නේ කියලා මෙන්න මේ සෙල්ලම් බඩුව ගත්තොත් අපි මේකෙත් තියෙනවා ෆ්ලයි වීල් එකක් මේ තියෙන්නේ ඉස්සරහ රෝද දෙක මේ තියෙන්නේ මේකේ ෆ්ලයි වීල් එක මෙන්න මේ ෆ්ලයි වීල් එකම තමයි මේ තියෙන්නේ කුඩාවට නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි මේ සෙල්ලම් බඩුවේ ඉස්සරහ රෝදේ මේ විදිහට කැරකෙව්වොත් වටයක් වගේ කැරකිලා නතර වෙනවා අපි මේ පිටිපස්සේ ෆ්ලයි වීල් එක සම්බන්ධ වෙලා තියෙන රෝදේ කැරකෙව්වොත් වට දෙක තුනක් මේ විදිහට කැරකෙනවා ඉස්සරහ රෝදේ මේ විදිහට වටයක් වගේ තමයි කැරකෙන්නේ පිටිපස්සේ රෝදේ වට දෙක තුනක් කැරකෙනවා ඒකට හේතුව තමයි මේ රෝදෙන් ලැබෙන බලය මේ ෆ්ලයි වීල් එක හරහා ගබඩා කරගන්න. ගබඩා කරගෙන මේ කැරකුම් බලය අඩු වෙනකොට ෆ්ලයි වීල් එකේ තියෙන බලය මුදා හැරලා තමයි අපිට වට දෙක තුනක් මේ රෝදය කරකවන්නේ. මෙන්න මේ ක්‍රියාවලියම තමයි අපිට එන්ජින් එකේ මෙන්න මේ ක්‍රැන්ක් ෂාෆ්ට් එකට සම්බන්ධ වෙලා තියෙන ෆ්ලයි වීල් එකනොත් ලැබෙන්නේ. මෙන්න මේ ෆ්ලයි වීල් නිෂ්පාදනය කරන ලබන ලෝහය තීරණය වන්නේ එන්ජිමක RPM එක අනුවයි. ලෝ RPM එන්ජින් සඳහා ඇල්මිනියම් මිශ්‍ර ලෝහවලිනුත් RPM එක මධ්‍යස්ථ අගයක් ගන්නා එන්ජින් සඳහා කාස්ටයින් මිශ්‍ර ලෝහයකිනුත් හයි RPM එන්ජින් සඳහා වානි මිශ්‍ර ලෝහවලිනුත් තමා මේ ෆ්ලයි වීල් නිර්මාණය වෙන්නේ. ඔන්න ඔය කියන කාරණාව තමයි මෙන්න මේ ෆ්ලයි වීල් එකකින් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. ෆ්ලයි වීල් එකෙන් කරන ලබන තවත් කාර්යයන් තමයි සෙල්ෆ් ස්ටාර්ට් මෝටරය හා සම්බන්ධ කර විදුලි පණ ගැනීම සඳහා එන්ජිම කැරකවීම. එන්ජින් නිෂ්පාදනය කිරීමේදී සෙල්ෆ් ස්ටාර්ට් මෝටරය ෆ්ලයි වීල් එකටම සම්බන්ධ කිරීමට ප්‍රධාන හේතුවක්ද වන්නේ සෙල්ෆ් ස්ටාර්ට් මෝටරේ විසින් ලබා දෙන කැරකුම් බලය ෆ්ලයි වීල් එක මගින් ගබඩා කර ගනිමින් එන්ජිම කරකැවීමේදී මෝටරයට අපහසුතාවයකින් තොරව එන්ජිම කරකවා ගැනීමට හැකිවීම. එම නිසා මෝටරේ ආයු කාලයද වැඩි කර ගැනීමට හැකිවීම. සෙල්ෆ් ස්ටාර්ට් මෝටරේ හයි කරන්න මෙන්න මේ ෆ්ලයි වීල් එකටම තමයි. මේ ෆ්ලයි වීල් එකේ නම් සෙල්ෆ් ස්ටාර්ට් මෝටර ඇවිල්ලා නැහැ මේ එන්ජින් එකේ. අනිත් එන්ජින් වල සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ ෆ්ලයි වීල් එකට සෙල්ෆ් ස්ටාර්ට් මෝටරේ. ඒ හයි කරන්න ප්‍රධාන හේතුව තමයි සෙල්ෆ් ස්ටාර්ට් මෝටරෙන් ලැබෙන කැරකුම් බලය මේ ෆ්ලයි වීල් එකට ලෝඩ් කරගෙන එන්ජිම කරකවද්දී මෝටරේට විශාල බරක් ලැබෙන්නේ නැහැ. එතකොට මෝටරේ කල්පවැත්ම වැඩි කරගන්න පුළුවන්. අන්නේ හේතුව හින්දා තමයි මේ ෆ්ලයි වීල් එකටම සෙල්ෆ් ස්ටාර්ට් මෝටරේ සම්බන්ධ කරන්නේ. මම සඳහන් කරපු කාරණා දෙකම වාහන සහ මෝටර් සයිකල් මෙන්ම විවිධ එන්ජින් වලට ෆ්ලයි වීල් එක විසින් ඉටු කරන පොදු සේවාවන් දෙකක් තමයි මම මේ සඳහන් කළේ. මෝටර් සයිකල් සඳහා නිෂ්පාදනය වූ බොහොමයක් ෆ්ලයි වීල් අමතර විශේෂ සේවාවක් විදිහට මෝටර් සයිකලයට අවශ්‍ය විදුලි නිෂ්පාදනය සඳහා ආකර්ෂණ විකර්ෂණ කාන්දම් කැබලි වලින් යුක්ත වූ ෆ්ලයි වීල් නිෂ්පාදනය කරයි. වාහනවල නම් අවශ්‍ය විදුලිය සපයා ගැනීමට වෙනම ඕල්ටර්නේටරයක් භාවිත කරමින් වාහනයට අවශ්‍ය විදුලිය ලබා ගැනීම. මෝටර් සයිකල් වල ෆ්ලයි වීල් එක හා කොයිල් පැක් එක එකතුවෙන් තමයි මෝටර් සයිකලයට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ෆ්ලයි වීල් එක ඇතුළට බස්සලා තියෙනවා ආකර්ෂණ විකර්ෂණ කියන මැග්නට්. මේක මේ විදිහට මැග්නට් වෙලා ඇලවෙනවා. ඒ වගේම මේක අපි මෙහිම දිගට ගත්තාම මෙතෙන්දී
විකර්ෂණ කාන්දක් කැබැල්ලක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක ඇලෙන්නේ. ඊට පස්සේ ආයි මේ මේ කොටස මේ විදිහට ඇලෙනවා. ආයි මෙතෙන්දි විකර්ෂණ කාන්දක් කැබැල්ලක් තමයි සවි වෙලා තියෙන්නේ. මේ විදිහට මැග්නට් ෆීල්ඩ් එකක් දීලා තියෙනවා මෙන්න මේ ෆ්ලයි වීල් එකේ ඇතුළට. මේ විදිහට තමයි බයික් බයිසිකල් වල ෆ්ලයි වීල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ ෆ්ලයි වීල් එකක් ගලවද්දී මෙන්න මෙතනට පොටක් සම්බන්ධ කරලා තියෙනවා. මෙතනට ෆ්ලයි වීල් ගලවන පුලර් එක සම්බන්ධ කරලා තමයි මේ ෆ්ලයි වීල් එක ගලවන්නේ. ෆයරින් ටයිමින් සහ පිස්ටන් TDC කියන ටයිමින් එක ගන්න මෙන්න මේ ටයිමින් කට් වල. ඉතින් මේ විදිහට තමයි මේ ෆ්ලයි වීල් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන කාරණා තමයි මේ ෆ්ලයි වීල් එක ගැන අද අපිට කතා කරන්න තියෙන්නේ. මම හිතනවා අද වීඩියෝ එකෙන් ෆ්ලයි වීල් එක සම්බන්ධව ඔයාලා හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට දැනුම ලබා ගැනීම පිණිස වීඩියෝ එක ෂෙයා කරන්න කියන ඉල්ලීමත් සමගම අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. හැමෝටම තෙරුවන් සරණයි.